ශ්‍රී ලංකා රේගෝ විසින් සිදු කරනු ලබන අදාළ විමර්ශන අභියෝගයට ලක් කරමින් ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ගොනු කළ ග්‍රීඩ් පෙත්සමක් නිෂ්පභ කරමින් අභ්‍යාසන අධිකරණයේ සභාපති විනිසුරු නිශාංක බන්දුල කරුණරත්නගේ එකගත්වය සහිතව අභ්‍යාසන අධිකරණ විනිසුරු ශෂි මහින්ද්‍රන් විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දුන් තීරුබදු සහන බලපත්‍ර යටතේ නව BMW වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බදු වංචාවක් සිදුවේ ඇතැයි සඳහන් කරමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත් සම්කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණා. එම විමර්ශනය පසුව අවසන් කෙරුණු අතර අදාළ වාහන ආනයනයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බැවින් රේගු පනතේ 119 වගන්තිය යටතේ පෙත් සම්කාර සමාගම වරදක් සිදු කර ඇති බවත් එහිදී එක් වාහනයකට රුපියල් ලක්ෂයේ බැගින් දඩ නියම කරමින් විමර්ශන අවසන් කෙරුණු බවත් තීන්දුවේ සඳහන් වුණා. ඊට එරෙහිව පෙත් සම්කාර සමාගම විසින් මීට පෙර නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව ලබා දෙමින් අභියාචන අධිකරණය විසින් අදාළ විමර්ශනය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඉන් අනතුරු අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා 2022 වසරේ ඔක්තෝබර් මාස 22 දින පෙනී සිටින ලෙසට දන්වා ශ්‍රී ලංකා රේගුව වෙතින් තමන්ට කැඳවීමක් ලැබුණු බව පවසමින් පෙත් සම්කාර සමාගම විසින් අභියාචන අධිකරණයට මෙම නව රේඩ් පෙත්සම ඉදිරිපත් කළා. එම නව පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී වග උත්තරකාර රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරික සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම වාහන ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට ජර්මනු රේගෝ විසින් ශ්‍රී ලංකා රේගෝ වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා. ඒ අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති බැවින් නව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ධර්මවර්ධන අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචන අධිකරණය මෙම වාහන ආනයනය කිරීමේ සිද්ධියේදී බරපතල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට පෙනියන බව සඳහන් කළා. ඒ අනුව විමර්ශන පැවැත්වීම මගින් රේගෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිය බලය අභිබවා ගොස් කටයුතු කර ඇති බවට ඔප්පු කිරීමට පෙත්සම් කරුවන් අසමත් වී ඇති නිසා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් තීන්දුවේ සඳහන් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.